සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අද කියලා දෙන්න යන්නේ গিටාර් කෝඩ්ස් 3ක් පාවිච්චි කරලා ලස්සනම ලස්සන songs 10ක් කොහොමද මේ গিටාර් එකෙන් ලස්සනට play කරන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඔයා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් පහළ තියෙන subscribe button එක click කරලා අනිවාර්යෙන් channel එක subscribe කරලා දිගටම channel එකත් එක්ක set වෙලා ඉන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද lesson එකට. අපි මුලින්ම බලමු මේ songs 10 අපිට play කරන්න අවශ්‍ය වෙන guitar chords 3 මොනවද කියලා. පළවෙනි chord එක තමයි E minor. දෙවෙනි chord එක D major. තුන්වෙනි chord එක C major. මේ chords 3ක් පාවිච්චි කරලා තමයි අපි මේ songs 10ම අද play කරන්නේ. පළවෙනි song එක විදිහට පිහාටුවක් සේ කියන ලස්සන song එක. අපි කොහොමද play කරන්න කියලා බලමු. ඉස්සල්ලාම strumming pattern එක යන්නේ කොහොමද කියලා බලමු. Strumming pattern එකේ steps ටික තමයි down up up down up up down up down down up up down up up down up down up. ඔන්න ඔය තාලෙට මේ pattern එක play වෙන්න ඕන. Down up up down up up down up down up. ඔන්න ඔය විදිහට හෙමීට ඔයාලා play කරලා ටිකක් ස්පීඩ් කරන්න බලන්න. මේ ස්ට්‍රමින් එක අපිට ලස්සනට මේ song එක පුරාම play කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ song එකේ chords ටික change වෙන්නේ කොහොමද කියලා. ඔබ නොවන බව මට කියන song එකේ අනිත් කොටස යන්නේ කොහොමද කියලා. කපන අනුරා වැස්සගෙන් ලස්සන song එක play කරමු. මේ song එක play කරන්න අපිට අවශ්‍ය වෙන strumming pattern එක තමයි down up slap down up down up slap down up කියන strumming pattern එක. මේක play වෙන්නේ 6 8 කියන count එකේ. එතකොට මේක ඔයාලා down up slap down up down up slap down up විදිහට play කරමු. එතකොට මේ slap එකක් තියෙනවා මේ strumming pattern එකේ. Down,
අප් ස්ලැප් එක මේ අපේ ගන්නවත් එක්ක අත පොඩ්ඩක් උඩ නිස්සුව මේ ස්ට්‍රින්ග්ස් ටිකට පොඩි ටච් එකක් දුන්නා. එතකොට අර ස්ලැප් එකේ සද්දනවා චක් ගාන. ඔන්න ඔය චක් සද්දට තමයි අපි ස්ලැප් වේ කියලා කියන්නේ. එතකොට මේ ස්ටෙප් ටික හැමීට ප්‍රැක්ටිස් කරන්න ඉස්සෙල්ලා. Down up slap down up down up slap down up down up slap down up ඔන්න ඔය විදිහට ප්‍රැක්ටිස් කරලා පොඩ පොඩි ස්පීඩ් කරන්න. ස්ට්‍රමින් බෑන්නේ තමයි මේ song එක ඉවර වෙනකම්ම යන්නේ. අපි එහෙනම් බලමු මේ song A chord එක කොහොමද change වෙන්නේ කියලා. සීතල හදුවකින් එක පුල් දෙනවා. ලස්සන මතක අපේ කොටස යන්නේ. අපි බලමු මේ song ගේ verse එක මැද කොටස කොහොමද යන්නේ කියලා. අමතක අංකේ වගේ අවුද කිරලා ඔබ හදේ තරමට කරද කිරුවද විහරි ආද ඇතිනම් මේ මාගෙන ඊළඟට තියෙන කොටසත් මෙන්න මේ විදිහට තමයි කෝස් ටික චේන්ජ් වෙන්නේ. වචන ටික විතරයි වෙනස් වෙන්නේ. තුන්වෙනි song එක මගේ ජීවිතේ පුරාගෙන ලස්සන song එක. අපි ඒ song එකට අවශ්‍ය වෙන ස්ට්‍රමින් pattern එක කොහොමද play කරන්නේ කියලා බලමු. මේ ස්ට්‍රමින් එක යන්නේ 4/4 කියන beat එකට අනුව. එතකොට මෙන්න මේ step ටික. Down up slap up miss up slap up ඔන්න ඔය ටික ලස්සනට පිළිවෙලට ප්ලේ වෙන්න ඕනේ. එතකොට පළවෙනියටම down ඊට පස්සේ up ඊට පස්සේ slap එකක් තියෙනවා. ඒ slap එක ඔයාලා මෙන්න මෙහෙම pick එකත් එක්කම ප්ලේ කරන්න ඕනේ පහළට. pick එකෙන් මෙහෙම down එක ගන්නවත් එක්කම මෙන්න මේ අතේ කොටසින් මේ strings ටික පොඩ්ඩක් තද කරනවා. ඒ කියන්නේ strings ටිකේ ගාවගෙන පල්ලෙහාට ගන්න ඕනේ. එතකොට මේ strings ඔක්කොම mute වෙනවා. එතකොට මේ pick එකෙන් පහළට ප්ලේ කරද්දී ඔන්න ඔයගේ චක් සද්දයක් එන්නේ. අන්නේ ඒ විදිහට ස්ලැප් එක ගන්න පුළුවන්. එතකොට මුළු ස්ට්‍රමින් එකම ගත්තොත් down up slap up miss up slap up. ඔන්න ඔය විදිහට හැමීට ප්‍රැක්ටිස් කරලා ඊට පස්සේ ටික ටික ස්පීඩ් කරන්න බලන්න. මේ song එකේ දිගටම යන්නේ. අපි දැන් බලමු මේ song එකේ කොහොමද chords ටික change වෙන්නේ කියලා. කොටස යන්නේ. එතකොට මේකේ මැද කොටස වර්ස් එක යන්න මෙන්න මේ විදිහට.
කෝෂ්ටික ඒ විදිහටමයි චේන්ජ් වෙන්නේ වචන ටික විතරයි වෙනස් වෙන්නේ හතරවෙනි සෝන් එක විදිහට සේපාලිකාමලයි කියන සෝන් එක අපි කොහොමද ප්ලේ කරන්න කියලා බලමු මේක ඉන්ස්ට්‍රුමන්ට් පැටර්න් එක යන්නේ මෙන්න මේ විදිහට ඩවුන් තුනක් ප්ලේ ඩවුන් 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 ලේසි ලේසි ඉන්ස්ට්‍රුමන්ට් පැටර්න් එක එතකොට ඩවුන් 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 දිගටම යන්නේ සින්දු පුරාවට අපි බලමු මේ සෝම් එකේ කෝස් චේන්ජ් වෙන්නේ කොහොමද කියලා එතකොට මේකේ කෝරස් එක මුල් කොටස යනවා මෙන්න මේ විදිහට පස්සේ මැද කොටස වර්ස් එක කොහොමද යන්නේ කියලා බලමු පස්සනි සෝන් එක තමයි මේ අනන්ත රාත්‍රි. ඒකට යන්නෙත් මෙන්න මේ ඉන්ස්ට්‍රුමන්ට් එක අපි කලින් පුරුදු වුණම ඩවුන් 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 ඩවුන්. ඔබ තමයි දිගටම යන්නේ. අපි බලමු මේකේ කෝස් ටික කොහොමද චේන්ජ් වෙන්නේ කියලා මුල් කොටසේ. දෙවෙනි කොටස යන්නේ වර්ස් එක මෙන්න මේ විදිහට ජීවිතේ දවසක් කේවි අපි කියන ලස්සන සෝන් එක මේක ප්ලේ කරන්න අපිට අවශ්‍ය වෙන ඉන්ස්ට්‍රුමන්ට් පැටර්න් එක තමයි අපි කලින් පුරුදු වුණ ඩවුන් අප් අප් ඩවුන් අප් අප් ඩවුන් අප් ඩවුන් අප් කියන ඉන්ස්ට්‍රුමන්ට් එක ඒකම තමයි මේ සෝන් එකෙත් යන්නේ එතකොට ඒකත් තමයි ඩවුන් අප් අප් ඩවුන් අප් අප් ඩවුන් අප් ඩවුන් අප් ඔන්න ඔය විදිහට සෝන් එක පුරාවටම ප්ලේ කරන්න පුළුවන් එතන මේ කෝස් ටික කොහොමද චේන්ජ් වෙන්නේ කියලා බලමු මේකේ මුල් කොටස ගත්තොත් මෙන්න මේ විදිහට යන්නේ සවන
හත්වෙනි සෝංග එක තමයි ගිම්හානේ පාලා කියන ලස්සන සෝංග එක. මේකේ ඉස්ට්‍රවින් පැටර්න් එක යන්නෙත් අපි කලින් පුරුදු වුණ down up up down up up down up down up කියන ඉස්ට්‍රවින් පැටර්න් එක තමයි මේ සින්දුව පුරාවටම යන්නේ. Right. එතකොට මේකේ කෝඩ්ස් ටික කොහොමද චේන්ජ් වෙන්නේ කියලා බලමු. මේකේ මුල් කොටස යනවා මෙන්න මේ විදිහට. චොකලට් කැල්මගේ කියන ලස්සන සෝංග එක. මේක ප්ලේ කරන්නත් අපිට අවශ්‍ය වෙන ස්ට්‍රමින් පැටර්න් එක තමයි down up step down up. ඔන්න ඔය ස්ට්‍රමින් එක අපි කලින් ගුරුදුන එකම නම. down up step down up down up step down up down up step down up. මේක පොඩ්ඩක් ස්පීඩ් කරලා ප්ලේ කරන්න තියෙන්නේ. අපි දැන් බලමු මේ song එකේ මුල් කොටස කොහොමද chord ටික change වෙන්නේ play වෙන්නේ කියලා. ¡Gracias!
වස්සක යන්නේ කොයි දිදේ කියලා බලමු කෝඩ් ටික කොහොමද චේන්ජ් වෙන්නේ කියලා බලමු down down up up down up down down up up down up ටික ටික ස්පීඩ් එක වැඩි කරන්න තියෙනවා ස්ට්‍රමින් බැලන් එකේ දොර එනවා ලස්සනට අපි දැන් බලමු මේ song එකේ කෝස් ටික කොහොමද change වෙන්නේ කියලා මුල් කොටසේ මැද කොටස verse එක කොහොමද යන්නේ කියලා බලමු chord ටික කොහොමද change වෙන්නේ කියලා බලමු අවසාන song එක රුවන් වළා විමානය ගැන ලස්සන song එක. මේක play කරන්නත් අපිට අවශ්‍ය වෙන්නේ ලේසිම ලේසි. down 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 කියන strumming pattern එක. මේ strumming එක තමයි මුළු song එක පුරාවටම යන්නේ. down 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 අපි බලමු මේ song එකේ මුල් කොටසේ chord කොහොමද change වෙන්නේ කියලා. Oh, oh, oh.
කොටස යන්නේ වර්ස් එක මැද කොටස කොහොමද යන්නේ කියලා බලමු අදට මේ ලෙසන් එක මෙතනින් අවසන් කරනවා එහෙනම් තවත් මේ වගේ ලස්සන ලෙසන් එකකින් අපි ආයෙත් හම්බෙමු හැමෝටම ජය වේවා මම තෙරුසමදුසාමි